මතිකාල දීමනාවක් ගෙවිය යුතුයි සෙනසුරාදා ඉරිදා වැඩ කරන පිරිසවලට. නමුත් අපි ඉදිරියටත් කලමනාකරණයේ මේ කටයුතු කරන්න අපි කටයුතු කරනවා. ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ අතිකාල දීමනා ගෙව්වේ කාටද? ගෙව්වේ මොන හේතු හින්දාද කියන එක අපි ඉදිරියේදී අපි සභාගත කරන්න කටයුතු කරනවා. ඔව් හෙක්ට අප්පු හැමන්තුමා. ඔව් කරු කතානායකතුමා ඔබතුමාගේ අවසරය ඇතුව කරු කාංචන ඇමතුමාගෙන් අහන්නේ දැන් QR කෝඩ් එකත් එක්ක ත්‍රිවිල් ඇතුළු අනිත් වාහන සියලු දෙනාටම තෙල් සැපීම දැන් සිද්ධ කරනවා. දැන් පෝලිං නැති වෙලා දෙන එක හරි. හැබැයි මේ වෙනකොට සුළුපන්න දීවරයා ඔබතුමා දන්නවා ඔබතුමාගේ ප්‍රදේශෙත් දීවරයන්ට භූමි තෙල් අවශ්‍යයි. දැන් පිරි පහදුව ගැනත් ඔබතුමා කිව්වා බොරු තෙල් ගැනත් කිව්වා ඒක එන්න තව කල් යනවා කියලා ඔබතුමා කරු ප්‍රකාශයෙන් මට හැඟුණේ. ඉනිසා කරුණාකරලා කියන්න දැන් ඒ ලක්ෂ ගණනක් දීවර පවුල් ටික ඉතාමත්ම අනාථ අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ වෙලාවේ. ඒ අයට මොනවද ඔබතුමා දෙන විසඳුම මේ වෙලේ සහනාධාරයක් වුණා හරි දෙනවද එයාට ජීවත් වෙන්න? එහෙම නැත්නම් වෙන තෙල් ගෙනත් දෙන වැඩපිළිවෙලක් ඔබතුමා ක්‍රියාත්මක කරනවාද කියලා විශේෂයෙන් කියන්න. මොකද ඒක ඉතාමත්ම අවශ්‍යයි. ඒ ඉතාමත්ම ප්‍රශ්න ගොඩක ඉන්නේ මේ වෙලාව. ගරු කතානායකතුමනි ඒ ප්‍රශ්නයට පිළිතුර ගරු කතානායකතුමනි අපිට පහුගිය මාසයේ පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමි තෙල් නිෂ්පාදනය නැති වෙලා තිබුණා. විශේෂයෙන්ම භූමි තෙල් අවශ්‍ය දීවර කර්මාන්තයේ කටයුතු කරන පිරිස්වලට පහුගිය සති 4ක පමණ කාලය අපිට භූමි තෙල් ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න නොහැකි වුණා. විටින් විට අවස්ථාවලදී අපේ තියෙන සංචිත වලින් යම් ප්‍රමාණයක් දීවර වරායන්වල තියෙන ඒ තියෙන ඉන්ධන පෙරෝම්හල් හරහා සහ තෝරාගත් ප්‍රදේශවල තියෙන ඉන්ධන පෙරෝම්හල් හරහා ලබා දෙන්න කටයුතු කරා. පහුගිය සතියේත් අපි තංගල්ල ප්‍රදේශයට, කිරින්ද ප්‍රදේශයට, වැනි ප්‍රදේශවලට, පුත්තලමට, වෙල්ලමංකර වගේ ප්‍රදේශවලට ඒ අවශ්‍ය භූමි තෙල් සම්පූර්ණ අවස්ථාවේ නොමැති වුණත් අපි යම්කිසි ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරා. නමුත් මම පිළිගන්නවා පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා අපිට භූමි තෙල් නිෂ්පාදනය අඩුවක් තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා 15 වෙනිදා වෙනකට 13 වෙනිදා තමයි බොරතෙල් නෞකාවක් ලංකාවට පැමිණීමට නියමිතලා තියෙන්නේ. ඊළඟට දෙවැනි නෞකාවත් 29 වෙනිදා පැමිණීමට දැනට අපිට දිනවකවාන් ලබා දීලා තියෙනවා. 13 වෙනිදා පැමිණීමෙන් පසුව 15 වෙනිදා ඉඳලා පිරිපහදුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. 15 වෙනිදා ක්‍රියාත්මක කරොත් සාමාන්‍යයෙන් දින 2ක් 3ක් යනවා භූමි තෙල් නිෂ්පාදනය වෙන්න. අපි විශ්වාස කරනවා අපි දීවර ඇමතුමත් මේ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක පවත් සාකච්ඡාත් අපි තීරණය කරේ 19 වෙනිදා ඉඳලා අකණ්ඩව භූමි තෙල් ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. පහුගිය කාලේ ගරු කතානායකතුමනි භූමි තෙල් ලබා දුන්නම ඒක දීවරයන්ට යන්නේ නැතුව භූමි තෙල් අවභාවිතා වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒක පෞද්ගලික බස් රථ මිලදී අරගෙන ඩීසල් වෙනුවට භූමි තෙල් පාවිච්චි කරා. ඒ නිසා ඒකත් වැළකෙන්න ඕන. ඒ නිසා අපි යෝජනා කරනවා රුපියල් 87ක මුදල කර දෙනකට විශාල කළමනාකරණය කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මිල සංශෝධනයක් කිරීම සඳහා රජය මේ වෙනට අවධානය යොමු කළ තියෙනවා භූමි තෙල් ලබා දීමේදී. ඒ ලබා දෙනකට ඒ අවශ්‍ය තීරු වලට දීවර බැවිලි කර්මාන්ත ඒ වගේම අඩු ආදායම් ලාභීන් ඔවුන් ඉලක්ක කරගෙන මුදල් අමාත්‍යංශෙම වෙනම වැඩසටහනක් සකස් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා 19 වෙනිදා ඉඳලා අකණ්ඩව භූමි තෙල් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. චමින්දී ධර්මන්තිතුමා මොනවා හරි ප්‍රශ්න තියෙනවා? ගරු ඇමතුමා දැන්